අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල උණ ඇත්නම් කොවිඩ් හෝ ඩෙන්ගු ලෙස සලකා ප්‍රතිකාර වෙත යොමු වන්නේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ඉල්ලයි ගර්භණී කිරිදෙන මව්වරුන් සහ නිදන්ගත රෝග ඇති අය කොවිඩ් ඕනෑම එන්නතක් වහාම ගන්න විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා ඉල්ලයි ගැස්ස උගුරේ වේදනාව උණ හිසේ කැක්කුම ඇත්නම් ඩෙල්ටාසේ සලකන්නේ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ ඉල්ලයි PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල අඩු කිරීමේ නියාමන ගැසට්ටුව හෙට සෞඛ්‍ය ඇමතිනිය කියයි දෛනික මරණ 118ක් 60ට වැඩි 101ක් ඒ අතර කොරෝනාවෙන් වෙනුවට ආණ්ඩුවෙන් බේරීමට ජනතාවට සිදුවේ ඇතයි සජිත් කියයි. එන්නත් කිරීමේ සහ ඩෙල්ටා අතර බැටල් එකක් ගැන වෛද්‍ය නදීක ජානගේ හෙලි කරයි. නිදන්ගත රෝග ඇති ඩෙල්ටා ආසාදිත දරුවන් වහා රෝහල්ගත කළ යුතුය. විශේෂඥ වෛද්‍ය චන්දනද සිල්වා පවසයි. රට වහා ලොක්ඩවුන් කරන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ඉල්ලයි. ආණ්ඩුවට සල්ලි නැත්නම් ඇත්ත කියන්න රට විරුවන්ගේ PCR පරීක්ෂණ අපි නොමිලේ කරන්නම් රවි කුමුදේෂ් ආණ්ඩුවට පවසයි මොලේ බාගට බැරණු නිලධාරින් ගන්න තීරණ ගැන ආණ්ඩුවේම චන්දිම වීරක්කොඩි කියයි ආණ්ඩුව රනිල්ගෙන් ඉගෙනගත යුතුයි රංගේ බණ්ඩාර පවසයි නුවර එළිය නගර සභාව පොණියන් හොය හොයා දඩගහයි මෙවන විට රට පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් තත්ත්වය පිළිබඳවයි අදත් ප්‍රථමයෙන් අවධානය. මේ අවස්ථාවේ උණ ඇතනම් ඊට හේතුව කොවිඩ් හෝ ඩෙන්ගු ලෙස සලකා නිවැරදි ප්‍රතිකාර ගන්නේයි විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සියතට අද ප්‍රකාශ කළා. ගර්භණී මව්වරුන් කිරිදෙන මව්වරුන් සහ නිදන්ගත රෝග ඇති අය ඕනෑම කොවිඩ් එන්නතක් ලබා ගන්නේයි විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතා මේ අතර ඉල්ලා සිටිනවා. කැස්ස උගුරේ වේදනාව උණ හිසේ කැක්කුම ඇතනම් කොවිඩ් රෝගයේ සලකා වහා ක්‍රියා කරන ලෙසට විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා ඉල්ලා සිටියා. අප වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස කොරෝනා සහ වත්මන් ඩෙල්ටාව පිළිබඳ නිවැරදි සහ සත්‍ය තොරතුරු වාර්තා කරමින් සිටිනවා. වාර්තාකරණයේ නව මානයන් තුල අප තීරණය කළ ප්‍රථමයෙන් අප ප්‍රවෘත්ති විකාශයේ ඔසේ නිවැරදි තොරතුරු මගින් ඔබ දැනුවත් කිරීමට ශක්තිමත් කිරීමට කොවිඩ් වලින් ඔබේ ජීවිතය ගලවා ගැනීමට සහාය වීමට ඒ සඳහා අද අප විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හා කතා කළා විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අදහස් දක්වමින් මේ දවස්වල ඔබට උණක් තිබෙනවා නම් ඒ උණට හේතුව කොවිඩ් හෝ ඩෙන්ගු පමණයි යන්න මතක තබා ගන්න වෛරල් ෆ්ලූ එකක් හැටියට ප්‍රතිකාර ගන්න යන්න එපා උණක් ශ්වසන මහසුවක් තියෙනවා නම් එය කොවිඩ් පමණක් ලෙස සලකා ඒ වෛද්‍ය උපදේශ ගැනීම නිවැරදි ඔබගේ වෛද්‍යවරයා කියනවා නම් මේක ෆ්ලූ එකක් කියලා දෙවන වෛද්‍ය උපදේශයක් ගැනීම සුදුසුයි කියලා මම හිතනවා ඔබට ඔබේ නිවසට පැමිණ ආගන්තුකයා තමගේ ඥාතියා අසල්වැසියා නිරෝගී ලෙස පිරුණත් ඔහු වාහකයෙක් වීමේ හැකියාව ඉතා වැඩි ඩෙල්ටා ප්‍රදේශයේ දැනට පැතිරී තියෙන ආකාරයට නිරෝගී පෙනුම තියෙන වැඩි දෙනෙක් වාහකයන් වීමේ හැකියාවක් තියෙනවා ඔබ අනවශ්‍ය විදිහට අත්‍යවශ්‍ය නොවන කාරණයකට අනුන්ගේ නිවසකට හෝ කාර්යාලයකට යන්නේ නම් ඔබ ඒ කරන්නේ ඒ පුද්ගලයාට අනර්ථයක් බව මතක තියාගන්න විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතා එන්නත් පිළිබඳ අදහස දක්වුවා රජයෙන් ලබා දෙන ඕනම එන්නතක් ගන්න ඒ නියමිත කාල පරිච්ඡේදය ඇතුළත දෙකක්වත් ගන්නකම් Tamanට සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ දෙවන මාත්‍රාව අරගෙනත් සති දෙකක්වත් යනකම් ඒ ලැබෙන ප්‍රතිශක්තිය සතුටුදායකයි කියන්න බෑ තවත් සැකයක් තියෙන උගකට මේ වෙන වෙන රෝග තත්ත්වයන් කල්පවතින රෝග තියෙන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදය ආබාධ වැනි දේවල් තියන අයට මේක ගන්න හොඳද කියන ප්‍රශ්නය වෛද්‍යවරුන්ගෙන් නිතරම අහන දෙයක් තමයි නමුත් ඇත්තෙන්ම කිසිම සැකයක් නැහැ ඒ රෝග තියෙන අය තමයි ඉස්සෙල්ලම මේ එන්නත ගන්න ඕන ඒ රෝග තත්ත්වයන් පෙළෙන අය කෝවිඩ් රෝගය වැළඳුණොත් උන්ට සැදෙන මේ සංකූලතාවයන් වැඩි මරණයට පත්වන්නත් හුඟක් අවස්ථා තියෙන නිසා උන් තමයි හැකි ඉක්මනට මෙතෙක් කල් ගත්තේ නැත්තම් හැකි ඉක්මනටම මේ එන්නත ලබා ගන්න ඕන
ගර්භණී මව්වරු කිරිදෙන මව්වරු එන්නත ගන්න ඕන විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාතුකොට මහතා ඩෙල්ටා රෝග ලක්ෂණ පිළිබඳව අදහස් දක්වමින් මුලින්ම ඔබ දැනගත යුතුයි මොනවාද ඔබට දැනෙන්න පුළුවන් රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින කැස්ස උගුරේ වේදනාව ඇඟපත වේදනාව එහෙම නැත්නම් දැඩි උණ ඔළුවේ කැක්කුම මේ වගේ රෝග ලක්ෂණ ඇතිවන්නත් පුළුවන් මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වුවහොත් මේ අවධියේදී අනිවාර්යයෙන්ම ඔබට කොවිඩ් 19 රෝගය විශේෂයෙන්ම මෙම ඩෙල්ටා ප්‍රභේදය වන්නත් පුළුවන් වැළඳී ඇතයි ඔබ සැකකළ යුතුයි ඔබට එදිනෙදා සිදු කරන කටයුතු වලදී යම් කිසි වෙහසක් දැනෙනවා නම් ඔබ විශේෂ සැලකිල්ලක් දක්විය යුතුයි මෙවැනි රෝගෙන් සඳහා අප රජයේ රෝහල්වල කෙසේ හෝ මෙම ඔක්සිජන් ලබා දීම සඳහා ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා ඒ නිසා එවැනි අපහසුතාවයක් ඇති වුවහොත් කිසිසේත් නොපැකිලව රජයේ රෝහල වෙත පැමිණෙන්නට අවශ්‍යයි රෝගය නොසලකා හැර ප්‍රමාද වීම නිසා තමයි බොහෝ විට බොහෝ මරණයන් සිදුවන්නට හේතු වන්නේ නිවසේ සිට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරලා තියෙන වැඩපිළිවෙල තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හරහා එම රෝගීන් නිරීක්ෂණය කරනවා ඔවුන්ට යම්කිසි හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතිනවා නම් ඔවුන්ව වහාම ඔක්සිජන් ලබා දීමේ පහසුකම් සහිත රෝහල් වෙත යොමු කිරීමට අවස්ථාව සලසා දෙනවා බොහෝ කොවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා එවන් අවස්ථාවක ඇඳෙහි වැතිර සිටිය යුතු ආකාරය පිළිබඳවද විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අදහස් දැක්වුවා. ගෙදර ඔබට ශ්වසන පහසුවක් තිබුණොත් කොවිඩ් රෝගිය වැළඳිලා යයි ඔබට තහවුරු කර ගැනීම පසු ගෙදර ඉන්නවා නම් මහන්සි වීම ඉතාම ගුණයි. ඇඳට වෙලා ඉඳ ඇඳේ මුණින් අත නිදා ගැනීම පැත්තෙන් පැත්තට නිදා ගැනීම හැම පැය දෙකකට වරක්ම ඇඳේ නිදාගෙන ඉන්න ආකාරය වෙනස් කිරීම අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය දෙයකට පමණක් ඇඳින් එළියට නැගීලා යන්න ඔබට ව්‍යායාම කිරීමට හැකියාවක් තියෙනවද පෙනහල් වලට බාධාවක් තියෙනවද කියලා බලන්න එහාට මෙහාට ඇවිදින්න උඩ තට්ටුවට පහළට යන්න ව්‍යායාම කරලා බලන්න එපා. ඔබ ළඟ ඔක්සිජන් මැනීමේ උපකරණයක් තියෙනවා නම් පුටුවක ඉඳගෙන අටපාරක් ඉහළ පහළ ඉඳගෙන බලන්න ඉඳගෙන නැගිටලා බලන්න ඔක්සිජන් බහිනවා නම් ඒ කියන්නේ රෝහලට යාමට දැන් වෙලාව ඇවිල්ලා. සියලු විශේෂඥ වෛද්‍ය උපදෙස් සංක්ෂිප්ත කිරීමේදී අවබෝධ වන්නේ අප තනි තනිව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. එෙහිදී නිවසෙන් නිවසට යාම වහා නතර කළ යුතුය. රෝග ලක්ෂණ ඇතනම් නිවසේ සිටින අයගෙන් පවා වහා වෙන් වී කටයුතු කළ යුතුය. එසේම රෝග ලක්ෂණ උග්‍ර වෙමින් පවතින්නේ නම් වහාම 13:90 අමතා ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. වයසවරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් නිවසේ තබාගෙන ප්‍රතිකාර කළ හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දද සිල්වා මහතා පවසනවා. නමුත් නිදන්ගත රෝග ඇති දරුවන් රෝහල්ගත කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මේ අතර PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල මිල නියාමනය සඳහා හෙට විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. COVID-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් COVID වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කරනු ලබන මිල කණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා PCR පරීක්ෂණයක් සඳහා උපරිම පුද්ගලික අංශයට අය කළ හැකි මිල රුපියල් 6500ක් විදිහටත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම මිල රුපියල් 2000ක් විදිහටත්. ඒ නිසා මම හිතනවා හෙට දිනේදී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ලබනවා. එතන සිට මේ මිල ගණන් මේ රටේ බලපෑත්වෙනවා. එය අප හිතනවා පාරිභෝගිකයාට අපට කරන්නට පුළුවන් උසාධාරණයක් ඉෂ්ට කරා කියලා. රුපියල් 5550 සිට 9750 දක්වා PCR පරීක්ෂණයක් සඳහා මිල අය කරනවා. ඒ වගේම රුපියල් 2000 සිට 5550 දක්වා ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා මිල අය කරනු ලබනවා. ඉතින් මේක විශාල අසාධාරණයක් පාරිභෝගික ජනතාවට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් ගණනය කිරීමක් සිදු කරලා අද දිනේදී ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් මා වෙත එම මිල ගණන් කොපමණද යන්න පිළිබඳව නිර්දේශය ලබා දීමට කටයුතු කරනවා. අපි හෙට දිනේ වන විට පාරිභෝගික අධිකාරියේ විසින් PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මේ මිල ගණන් ගැසට් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.
මේ අතර රට තුල පවතින තත්ත්වයේ හැමයේ වහාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුල අමතර මරණ 1200ක් පමණ වළක්වා ගත හැකිවනු ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය සුනිත් අංගම්පුඩි මහතා පවසනවා. සියනිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත්තේ තීරණ ගැනීමේ දින 5ක ප්‍රමාදය අවම වශයෙන් පුත්කලින් 700 දෙනෙකුගේ මරණයට හේතු වී ඇති බවයි. ලමුන් අතර රෝගය පැතිර යාම පසුගිය සතියේ වේගවත් යයි හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවසූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ හෝමාගම මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සීනිල Facebook ගිණුමේ සටහනක් තබමින් කොවිඩ් ආසාදනය වූ කුඩා දරුවන් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. අවුරුදු දෙකට වඩා වැඩි නිදන්ගත රෝග නොමැති සහ නිවසේ පරිසරය ඒ නිවස තුල සිට ප්‍රතිකාර කිරීම සඳහා උචිත නම් යම් කිසි දෙමව්පියෙකු වැඩිහිටියෙක්ගේ නිරීක්ෂණ තිබෙනවා නම් එම දරුවන් කොවිඩ්-19 රෝග තත්ත්වය සහිත බව තහවුරු වෙච්ච ප්‍රදේශයේ අදාළ සෞඛ්‍ය බලධාරී නිලධාරීතුමා සම්බන්ධ කරගෙන ඔවුන් තමයි තීරණය කරන්නේ. ඔවුන් තමයි මුලින්ම මේ සම්බන්ධව අධ්‍යයනය කළා. ඒ සඳහා සුදුසු දරුවන් ඒ සඳහා යොමු කරනවා. මේ සම්බන්ධව විශේෂයෙන් ක්‍රියා කරන දුරකථන අංකයක් තියෙනවා 1390 දුරකථන අංකය. එම දුරකථන අංකයෙන් ඔබට නිරන්තරව වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවශ්‍ය දේ තමයි දරුවාට යම්කිසි මද වුණ තත්ත්වයක් තිබුණොත් පැරසිටමෝල් ඖෂධය නියමිත බරට අනුව දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ඒට අමතරව ඔවුන්ට නිවැරදි පරිදි සමබල ආහාර වේලක්, දියර වර්ග සහ ඔවුන්ට අවශ්‍ය විවේකය ලබා දීම පමණයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. වෙනත් ඖෂධ වර්ග සහ වෙනත් වර්ග ලබා දීම අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ඖෂධ වර්ග වෛද්‍ය උපදේශකකින් වෛද්‍ය නිර්දේශකකින් තොරව ලබා දීම කිසි ලෙසකට සිදු නොකළ යුතුයි. ඔබට දරුවාගේ යම්කිසි වෙනසක් තේරෙනවා නම් රෝහල් සඳහා යොමු වීම වැදගත්. යම්කිසි දරුවෙක් අසාධ්‍ය තත්ත්වයේ කියලා ඔබට හැඟෙනවා නම් ඉතා ඉක්මනින් ළඟම තිබෙන රජයේ රෝහලට දරුවා රැගෙන ඒම තමයි මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කරුණ. අකණ්ඩව දෙවන දිනටත් සියය ඉක්මවා කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 118ක්. එය මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින් 101 දෙනෙකුද මේකේ පුද්ගලයින් අතරට ඇතුළත්. ගත වූ දින 7ක කාලය තුලදී පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 695ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 5300 සීමාව ඉක්මවා ගියා. රජයේ හරය ළමාරෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ දහරිතාවය ඉහළ අගයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු සමස්ත දෙමාපියන්ගෙන්ම ඉල්ලා සිටින්නේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. ඔහු එම ඉල්ලීම කළේ අද පස්වරුවේ ළමාරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. මේ වෙනකොට රෝහලේ බබාලා 152ක් ප්‍රතිකාර ලැබනවා. ආරම්භයේදී එක වාට්ටුවක් තමයි කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කරලා තියෙන්නේ. දැන් වෙනකොට වාට්ටු 4ක් බවට ඒක පරිවර්තනය කරලා තියෙනවා. බබාලා රෝගීන් වෙන ප්‍රමාණය පෞගිය සතියේදී විශේෂ වශයෙන් වැඩි වෙනවා කියන එක තමයි වෛද්‍යවරු සියලු දෙනාම අවසුවේ. හැබැයි දැනට වාසනාවකට බබාලා වැඩි හිටියෝ වගේ නෙමේ රෝගී තත්ත්වයේ උත්සන්න වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔක්සිජන් දීමට අවශ්‍යතාවක් දැනට මතුවලා නැහැ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට අද දක්වා මෙම රෝහලේදී බබාල 10ක් නැති වෙලා තිනෝ. ඒ සියලුම දෙනා වෙනත් රෝගාබාධ විශේෂයෙන්ම උපදින කුටුම තියෙන සංජානනීය ආබාධ තිබුණ අය තමයි කොවිඩ් රෝගයට ගොදුරු වෙලා අවසනවන් තිබුණට මුහුණ දීලා තියෙන්නේ. එහෙම නැත්නම් බබාල සාමාන්‍යයෙන් අමාරු වෙන්නේ නැහැ කියන එක තමයි වෛද්‍යවරු විශේෂ වශයෙන් කිව්වේ. හැබැයි අපි දන්නෝ මේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිර යාමත් එක්ක විශේෂයෙන්ම වැඩිහිටියන් රෝගී වෙලා ඔවුන් හරහා ගෙවල් වල ඉන්න ළමයින්ට රෝගය පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා. අපි ඉල්ලනෝ මේ දිනවල වැඩිහිටියන්ට තමන්ගේ ඥාතීන්ගේ එහෙම නැත්නම් හිතවතුන්ගේ නිවස්වල පොඩි අය ඉන්න තැන්වලට කිසිසේත්ම යන්න එපා. මොකද පොඩි බබාලව අපි ආරක්ෂා කරගන්න ඕන ළමුන් අතරත් රෝගය පැතිර යාමේ අවදානම ඉල්ලා ගිහින්න තියෙන නිසා. ආයුර්වේද රෝහල් තුල ප්‍රතිකාරගත් කොවිඩ් රෝගීන් ඉතා හොඳින් සුව වී නිවෙස් බලා ගිය බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා. ආයුර්වේද ඖෂධ මගින් ප්‍රතිශක්තිකරණය ඉතා හොඳින් ගොඩනැගෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ මාස එකහමාර දෙක වගේ කාලය තුල 3822 දෙනෙක් අපිට රෝගීන් විදිහට ඇතුල් වෙලා තියෙනවා 2843 දෙනෙක් කිසිදු සංකූලතාවයකින් තොරව නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න වුණොත් අපි මේ රෝගීන් අපි තෝරාගෙන තියෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බටහිර ශාස්ත්‍රයේ විශේෂ පහසුකම් තියෙන ආයතන වලට අපි යොමු කිරීම කරනවා තමන්ගේ ප්‍රතිශක්තිකරණය හීන නොවන يعني අපේ ආහාර රටාව නිවැරදිව සකස් කරගෙන ඒ අනුව කටයුතු කිරීම ඒ වගේම අපේ විහරණ නිවැරදිව භාවිතා කළොත් එහෙම අපිට මේක වළක්වා ගන්න පුළුවන් අමාත්‍යංශයේ විදියට සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඖෂධ වෙළඳපොළ සුලභ කිරීම කියන කාරණයට ගිහිල්ලා තියෙනවා මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ ගුණාත්මක ලක්ෂණ තියෙනවා ඒවා අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට කොහොමද ප්‍රයෝගී කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡාවක් කළා ඒ පියවරක් විදියට තමයි අපේ වෙද මහත්තයා වෙබ් අඩවිය නිර්මාණය වෙන්නේ දැන් ඔබට පුණුවන් ඕනෑම මොහොතක ඔබට අවශ්‍ය වෙන වෛද්‍යවරයාව තෝරා ගැනීම සඳහා මේ වෙබ් අඩවියට ගමන් කරන්න සාම්ප්‍රදායික ඖෂධ පිළිබඳව අද ඉල්ලුමක් පවතිනවා. ඉතින් අපි ඉතාම සුළු ප්‍රවේශයක් පමණයි රටක් විදිහට ලබලා තියෙන්නේ. ඒ නිසා ඒ ජයග්‍රහණ විදේශ විනිමය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ තමයි අපි අමාත්‍යාංශයේ ගමන් කරන්නේ. එන්නත් කරන්නේ සහ කොවිඩ් වෛරසය අතර අද ඇත්තේ මුහුණට මුහුණ සටනක් බව විශේෂඥ වෛද්‍ය නදීක ජානකේ මහතා පවසනවා. තවමත් අපේ රටේ ජනගහනයෙන් සම්පූර්ණ එරණත්කරණයට ලක් කර ඇත්තේ 20%ක පිරිසක් පමණක් බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා. ඒ අද සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි දැන් ඉන්නේ ලෝකයේ තත්ත්වය ගත්තත් ලංකාවේ තත්ත්වය ගත්තත් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය 80%කට විතර ලැබිච්ච නැති තත්ත්වයක් තියෙනවා. ඒතර ඒවැනි පාෂල් ඉමුනිටි එකක් තියෙන සමාජයක මේ වෛරසය සීග්‍රෙන් පැතිරුණොත් එහෙම වෛරසයට ඉතා ලේසි ඒගොල්ලන්ගේ මෙකනිසම් එකක් තේකයි ඒගොල්ලෝ ඇති කරගන්නෝ ප්‍රතිරෝධයක් අනාගත විකෘතිin තත්ත්වයන් හරහා මේ ප්‍රතිශක්තිකරණයට මුහුණ දෙන්න. ඉතින් ඒකෙහිඳ ඒතර මෙතන යන්නේ වැක්සින් එකයි වෛරස් එකයි අතර බැටල් එකක් වගේ. අපේ සහෝදර වෛද්‍යවරුන්ගෙන් දැනුම් ලැබෙනවා ඉස්පිරිතාල සමහරක් ඒවයි ඉන්න රෝගීන් ගැන උදාහරණයක් ඇටේ කාසල් වීදියේ 70 ගණක් ඉන්නවා සොයිසකාන්ත රෝහලේ 50 ගණක් ඉන්නවා මම වැඩ කරන රෝහලේ 25ක් ඉන්නවා මේ ඉන්න අයගෙන් අතිමහත් බහුතරය කිසිම එන්නත ගත්ත නැති කට්ටිය ටික දෙනෙක් ඉන්නවා එක එන්නත පමණක් ගත්ත කට්ටිය දෙයියන්ගේ පිටින් එක එන්නත හෝ ගත්ත කට්ටියට සායනිකව ලොකු අපහසුකම් නැහැ මේ දැඩි සංචරණ සීමා වලින් එහාට ගිහිල්ලා මේ රට අර 2020 මාතු මාසයේදී මේ රට තත්කල වගේ තාමත්ම දැඩි ලෙස මේ මිනිසුන්ගේ සංචරණය සීමා කරන තත්ත්වේ රට අකුල් දැමීමකට හෝ ලොක්ඩවුන් කියන මේ තත්ත්වයකට පත් කළ යුතුයි. මේදී අපි මේ වචන වලට බය වෙලා මේක මේ පිළිබඳව තීරණ ගැනීම ප්‍රමාද වෙනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මොකද මේක මේ අවස්ථාවේදී අපි කළ යුතුම දෙයක්. අපිට මේ සඳහා සාධනීය පියවරක් ගන්න ආකාරයක් දැනට පේන්නේ නැහැ. ඇයි මේ රටට විදේශ විනිමය ගේන මිනිස්සුන්ගේ පරීක්ෂණ ටික නිකන් කරලා දෙන්න බැරි? ආණ්ඩුවට සල්ලි නැත්තම් කරුණාකරලා අපිට දෙන්න. අපි රට විරුවන්ගේ පරීක්ෂණ ටික බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිකන් කරලා දෙන්න. බැරි කමක් නැහැ. කරුණාකරලා මේ පෞද්ගලික අංශය පෝසත් කරන්න. මේ මිනිස්සුන්ව නන්නත්තර කරන්න එපා පෞද්ගලික රසායනාගාර ගල. ඊට පස්සේ මේවා පිළිගන්නේ නැහැ කිව්වහම මේවා වැරදි කිව්වහම රටේ රසායනාගාර සේවාවට ඉස්සරහට මේ කළු පැල්ලම එන්නේ. කවුරුත් දන්නේ නැහැ චීනයේ අද දන්නේ නැහැ මේ අහවල් රසායනාගාරයේ පෞද්ගලික අංශයේ අනිත් එක රජයේ ඒ රජයේ ඉන්න වෙන කට්ටියක් කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැතුව ඒගොල්ලෝ හිතන්නේ මේ රටේ රසායනාගාර සේවාවේ වැරදි වාර්තා නිකුත් වෙනවා කියලා. ඒ නිසා මේ කළු පැල්ලම අපිට දෙන්න එපා. जनाधिपति ජනාධිපති ලේකම් මොකද්ද ගහපු චක්‍රලේක ඉස්සෙල්ලම සියලුම රාජ්‍ය සේවකයන් සේවයට පැමිණි මොන පදනමක් මතද මේ මහලු පුද්ගලයා තේරුම් ගන්න බැරිව මේ වගේ චක්‍රලේකයක් ගැහුවේ මේ වෙලාවේ මං හිතන්නේ තීරණ ගන්නකොට මහජන නියෝජිතයන්ගේ විශේෂම කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ උපදෙස් අරගෙන කටයුතු කරන්න අවශ්‍යයි නැත්නම් මේ රට අද මොලේ භාගයට මැරිච්ච නිලධාරින්ට පාලනය කරන්න දුන්නොත් විශාල අභියෝගයන්ට අනාගතේ පත් වෙන්න පුළුවන් කියන එක තමයි අපට කියන්නේ.
ජර්මනිය හෙදියක් කොවිඩ් එන්නත වෙනුවට සේලයින් ලබා දීම නිසා උතුරු ජර්මනිය එන්නත්කරණය අර්බුදයකට ලක්ව තිබෙනවා. උතුරු ජර්මනියේ එන්නත්කරණය ලබාගත් දහස් ගණනක් ජනතාවකට නැවත එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ. මෙය සැලසුම් සහගත ක්‍රියාවක් දැයි මෙවන විට විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර නොමිලේ සිදු කරන කොවිඩ් පරීක්ෂණ නවතා දැමීමට ජර්මන් රජය තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ ජනතාව එන්නත්කරණය සඳහා පෙළඹවීමට බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වාර්තාව ලෝකයේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳවයි. බර්ලින් හි රතුකුරුස හෙදියක් කොවිඩ් එන්නත වෙනුවට සේලයින් ද්‍රාවණයක් එන්නත් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. මේ නිසා උතුරු ජර්මනියේ එන්නත් කරන වැඩසටහන බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් 8600 දෙනෙකුට පමණ නැවත කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස එම ප්‍රදේශයේ ජනතාවගෙන් බලධාරීන් ඉල්ලා තිබෙනවා. මෙම සිද්ධියෙන් මහත් කම්පාවට පත් වූ බවයි දේශපාලනඥයින් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම හෙද නිලධාරිනියගේ අනන්‍යතාවය තහවුරු කර නැහැ. නමුත් ඇයගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ එන්නත්කරණයේ හෙළා දකිමින් තිබූ සටහන් පිළිබඳව පොලිස් අවධානය යොමුව තිබෙනවා. මේ අතර ඔක්තෝබර් මාසයේ 11 වනදා සිට නොමිලේ සිදු කරන කොවිඩ් පරීක්ෂණ නවතා දැමීමට ජර්මන් රජය තීරණය කර තිබෙනවා. මෙම තීරණය පිළිබඳව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ ප්‍රාන්ත 16 නායකින් ඊයේ රැස්වී සාකච්ඡා කර තිබුණා. ළමුන් සහ ගැබිනි මව්වරුන් සම්බන්ධයෙන්ද කොවිඩ් පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. දරුවන් සහ ගැබිනි මව්වරුන්ට ජර්මනිය මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොදීම ඊට හේතුවයි. නොමිලේ සිදු කරන කොවිඩ් පරීක්ෂණ නවතා දමා එන්නත්කරණය සඳහා වැඩි ඉඩක් ලබා දීම මෙහි මූලික අරමුණ බවයි බලධාරීන් පවසන්නේ. අමරිකා එක්සත් ජනපදයේ රෝහල් තුලද බරපතල හෙද හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. අමරිකාව තුල ඉතා සීග්‍රේන් ඩෙල්ටා ව්‍යාප්ත වනවා. බොහෝ හෙද කාර්යමණ්ඩල ඩෙල්ටා වෛරසයට ගොදුරු වීම මෙම හෙද හිඟයට හේතුවයි. එන්නත් නොකළ රෝගීන් රෝහල්ගත වීම ඉහළ යාම නිසා වෛරසයේ රෝහල් තුලද ඉතා බරපතල ලෙස පැතිර ගොස් තිබෙනවා. ෆ්ලොරිඩා, ලුසියානා, ඔරිගන් ඇතුළු ප්‍රාන්ත රැසක රෝහල්වල හෙද හිඟය බරපතල බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අමරිකා එක්සත් ජනපදය තුල කොවිඩ් ඩෙල්ටා සීග්‍රේන් ව්‍යාප්ත වුවද අසල්වැසි මෙක්සිකෝවට එන්නත් මිලියන 8 මාරක මාත්‍රා නොමිලේ ලබා දීමට අමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් මැදිහත් වී තිබෙනවා. මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් දුරකථනයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි අමරිකාව මෙම එන්නත් ලබා දී ඇත්තේ. සරම්ප වැනි රෝග සඳහා ලබා දෙන එන්නත 95%ක සාර්ථක ප්‍රතිශක්තිකරණයක් ඇති කරන බව ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ ප්‍රධානියා පවසනවා. මේ නිසා එන්නතගත් අයගෙන් සරම්ප වෛරසය ව්‍යාප්ත වීම අවම බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. සරම්ප වැනි එන්නත්ගත් 95%කම ප්‍රතිශක්තියක් ශරීරය තුළ ඇතිවන බවයි මෙම විශේෂඥයින් පවසන්නේ. නමුත් සම්පූර්ණ එන්නත්කරණයෙන් පසුවද කොවිඩ් නැවත බෝවිය හැකි බව මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩ්‍රූ පොලාඩ් පවසනවා. කොවිඩ් පූර්ණ එන්නත්කරණයේ ඇති වාසිය මරණ සංඛ්‍යාව අවම කර ගැනීම බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඉන්දියා පුරා පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ස්පුට්නික් එන්නත සාර්ථක වී ඇතැයි රුසියාවේ සෞඛ්‍ය ඇමතිවරයා පවසනවා. එහි සාර්ථකත්වයේ 83%යි. ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම 35,000ක් පමණ වනවා. දිනකට කොවිඩ් මරණ 400ක් පමණ වන බවයි වාර්තා වන්නේ. පාරිභෝගික ජනතාවට අවශ්‍ය ගෑස් සහ කිරිපිටි හිඟවීම නිසා අදත් රටපුරා ජනතාව මහත් අසීරුතාවයකට මුහුණ දුන්නා. කිරිපිටි මෙන්ම ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව බොහෝ ස්ථානවල පෝලිම්වල සිටිනු දක්නට ලැබුණා. පවතින අවදානම් තත්ත්වය තුළ මීට පිළියම් ලබා දීමට කටයුතු කළේ නැතිනම් වෛරස් ව්‍යාප්තියට මෙයද තවත් හේතුවක් විය හැකි බවයි අවධාරණය කරන්නේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ ජනතාව මුහුණ පා සිටින ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් ලබා දෙන බවයි. ලාෆ් ගෑස් හිඟය සමග ලිට්‍රෝ ගෑස් සඳහා ඇති වෙළඳපළ ඉල්ලුමද මේ වන විට සීග්‍රේන් ඉහළ යමින් පවතිනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත් කොළඹින් පරිබාහිර ප්‍රදේශවලත් මේ වන විට ගෑස් හිඟ බවයි දිගින් දිගටම වාර්තා වන්නේ. අංක සහිත කාඩ්පත් ලබා දෙමින් ගෑස් නිකුත් කිරීමට ඇතැම් අලෙවි නියෝජිතයින් කටයුතු කර තිබුණා. ගෑස් හිඟය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් මුසම්මිල් මහතා යොමු කළ ලිපියකට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පිළිතුරු යවා තිබුණා. වර්තමානයේ ඇතිවී තිබෙන ගෑස් හිඟය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීම ඉටුකලේ නැති නිසා සිදු වූ දෙයක් නොවන බවයි එහි දැක්වෙන්නේ. කොරෝනා සමග ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා. එහෙත් රජයේ ප්‍රතිපත්ති අනුව මිල වැඩි කිරීමකට අදාළ අනුමැතිය ලබා දී නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ගෑස් හිඟය සමගම ජනතාවට මුහුණ පාන්නට සිදුව ඇති බරපතල ප්‍රශ්නය කිරිපිටි හිඟයයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හිටි කිරිපිටි අලවි සලහි අද දවස පුරා දිග්ගු පෝලිම් දැකගත හැකි වුණා.
ප්‍රදේශවාසීන් පාලනය කිරීමට අවසානයේ පොලිස් නිලධාරීන්ටද මැදිහත් වීමට සිදු වුණා. කිරිපිටි හිඟය ගැන විශේෂ රාජ්‍ය අමාත්‍යවරයා පළකලේ මෙවන් අදහසක්. පිටිකරවල ගුණාත්මක බව පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හොඳ දෙයක් පරිභෝගිකයන්ට දෙන්න ඕන. ඒ හින්දායි අපි කියන්නේ පිටි වෙනුවට දීර්ඝ කිරි භාවිතා කිරීම වඩා කාලෝචිතයි කියලා. පිටි කිරි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් රජයේ සියල්ල කළමනාකරණය කරලා පරිභෝගිකයන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව විශේෂ ඇමතිවරයා හැටියට අපි කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා විතරක් නෙවෙයි දියරේ කිරි පරිභෝජනය කරන්නත් මේ වෙලාවේ අවශ්‍ය කටයුතු කරනවා. දැන් ගෑස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. පාරිභෝගික විශේෂ භාර ඇමතිවරයා මේ පිළිබඳ විසඳුමක් දෙන්න කටයුතු කරයි කියලා විශ්වාසය අපතුල තියෙනවා. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයෙන් පීඩා විඳින පාරිභෝගික ජනතාවගේ අදහස්. රජයේ ඉන්න අනිත් පාලකයෝ වෙනකන් ඕනේ. ඒකට මොකද හේතුව කියලා. ගෑස් දෙන්න යනවා. නමුත් ගෑස් ගන්න වැඩවල මම අදස් වල බැලුවා ගෑස් නැහැ. ගෑස් නැති බව පෙන්වන්නේ ගෑස් මිල වැඩි කරන්න කියලා මම හිතනවා. ඉතින් ගෑස් එකේ ඉති නැති හින්දා ඉතින් අපිට හරි පාඩුවක් සභාපති අසේල සම්පත් ඇතුළු පිරිසක් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සම්බන්ධයෙන් අද සිය විරෝධය පළ කළේ මෙලෙසින්. සතියක් ඉන්නකොට ප්‍රශ්නේ දන්න අපි ඔටුවද සතියක් ගෑන් ව්‍යාපාරයක් කරන්න නැතුව මේ වෙලාවේ ඇඟේ ප්‍රසත්තිය කරගෙන යෝන කඳ ටිකක් හරි බොන්න ඕන කුමාලේ අල්ලන්න ඕන දැන් ගෙදර ගොහනියෝ නයි පිපින්න වගේ පූස් පූස් කරලා දරලිපේ පිපින හෝ හෝ ගාලා මහනුවර සිට කොළඹට ගුරු උද්ඝෝෂණ රැලිය සංවිධානය කළ 25 දෙනෙකුට අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පුද්ගලික ඇප නියම කළා. පූජ්‍ය උළුපනේ සුමංගල හිමියන්ද අධිකරණ ඉදිරිපත් කළ 25 දෙනා අතර සිටියා. ගුරු වැටුප් ගැටලුව විසඳීමට අවම වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 69,000ක් සුවගැන්විය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කඩින් කඩ හෝ ගෙවා මෙම අර්බුදය විසඳිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. ගුරු වැටුප් විෂමතා වර්ජනයට අදට මාසයක් සිළු සාකච්ඡා අසාර්ථක වුණා. මෙම ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා දැන් අනුකමිටුවක් ක්‍රියාත්මකයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග සහ විමල් වීරවංශ මීට අයත් මහනුවර සිට කොළඹ පලා පැමිණීමටද සැලසුම් කර තිබූ ගුරු විරෝධතා පාගමන පස්යාලේදී අතහැර දැමුවා. මෙම පාගමන සංවිධානය කිරීමට එරෙහිව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු 25 දෙනෙකුට අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සිදු වුණා. එහිදී පුද්ගලික ඇප මත මෙම පිරිස බුදාහරණු ලැබුවා. නොවැම්බර් මස 3 වනදා යලි නඩුව කැඳවීමට නියමිතයි. ඇපලැබීමෙන් පසු මාත්‍යයට අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයින් මෙබඳු ක්‍රියාවලින් මේ රටේ අධිකරණය මේ රටේ නීතිය තව තවත් හැල්ලුව ලක් වෙනවා කියන්න ඕනේ. මේ සිද්ධ කරන්නේ මර්ධනය. තවත් මෙවැනි දේවල් වලට සහභාගී වුණොත් මේ වගේ තැන්වලට උසාවියවල ශස්ත්‍යාදු වෙන්න වෙයි කියන පණිවිඩය දෙන්න විතරයි පොලිසියට උවමනා වුණේ. අපි පොලිසියටත් රජයටත් කියනවා ඊළඟ නඩු දිනයට පෙර මෙම නඩුව ඉල්ලාස් කරගන්න කියලා. දෙවනුව අපිට කියන්න තියෙන්නේ වෘත්තීය අර්ගලයක් කොරෝනා මර්ධන නීති වලට වඩා ඉහළයි. ඒක අනුක්‍රම ව්‍යවස්ථාවේ පිළිඅරගෙන තියෙන නීතිය. යම් පුද්ගලයෙක් රෝගී තත්ත්වයෙන් ඉඳලා නොසලකිලිමත් ලෙස යම් පුද්ගලයෙකුට බෝ කිරීම වැළැක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. නමුත් මෙතෙන්දී හිටපු එක පුද්ගලෙක් තවත් කොරෝනා වැළඳිලා කියලා පොලිසියට ඔප්පු කරන්නට බෑ. 60 දිනේ ලංකාවේ සිටින සියලුම වෘත්තීය සමිති නායකයන් එකතු වෙලා නිදහස් චතුරස්‍රයේ සත්‍යාග්‍රහයක් කරනවා. මේ විදියට උසාවි පිට උසාවි දැම්මත් එක එක මුණහෙන් කරි මෙරේ වැටුණත් මේ සටන නවත්තන්නේ නැහැ. අපි බලන අනුකමිටියේ මාකර් ක්‍රියාමාර්ගයක් කරගෙන ලබන සතියේ කැබිනට් එකේදී මේකට විසඳුමක් දෙනවා නම් හොඳයි. හැබැයි විසඳුමක් නොදුන්නොත් අපේ අරගලය බිඳුවක්වත් නතර නොකර අපි ඉස්සරහට යනවා. ජීඑල්පී සමිතිය ආණ්ඩුවට ඒක දවල් හිණයක් විතරයි. ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට රුපියල් මිලියන 69,000ක් අවශ්‍ය බව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා මෙම මුදල අලුතින් උපයා ගැනීමේ අභියෝගය රජයේ සතුව ඇතැයිද ඔහු පෙන්වා දෙනවා කොටස් කිහිපයක් යටතේ හෝ මෙම මුදල ගෙවී යුතුය යන්න තම ස්ථාවරයේ බවද ඔහු පවසනවා එළමෙන අමාත්‍ය මණ්ඩලයට හෝ ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට අදාළ වාර්තාව ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන් වන්නේ කොතලාවල පනතට විරෝධය පා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධයට එක් වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත ඇතුළු සිව් දෙනෙකු අගෝස්තු 17 වනදා දක්වා යලි රක්ෂිත බඳරහගාරගත කිරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සන්ති අතල්දුව මහත්මිය නියෝග කළා එළමින අයවැය සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම අරලියගහ මන්දිරයේදී අද ආරම්භ වුණා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙය සංවිධානය කර තිබුණා 2022 අයවැය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම අද සිදු කෙරුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේදී ග්‍රාමීය ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටු කළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමු කළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා යෝජනා ලබා ගැනීම සිදු කෙරුණා. දේශීය කාබනික කෘෂි කර්මාන්තය නගා සිටුවීම, අපනයන් නිෂ්පාදනයේ ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශයේ වෙත ග්‍රාමීය ප්‍රජා දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගා සිටුවීම ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරු මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අයවැය යෝජනා සකස් කිරීමේදී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඒ ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන්වූ බැවින් මෙවරද එලෙස යෝජනා ලබා ගැනීමට කටයුතු කළ බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ. ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අද ජනතාවට සිදුව ඇත්තේ කොරෝනාවෙන් පරිස්සම් වනවා වෙනුවට ආණ්ඩුවෙන් ආරක්ෂා වීම බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාත්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. බරපතල වෙළඳ මාෆියාව ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩුමිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත. ගජමිතුරන්ට අධික ලෙස බදු සහන ලබා දෙමින් ගෙන්වනු ලැබූ සීනිවල මිලද අද වන විට අධික ලෙස ඉහළ ගොස් තිබේ. සීනි වංචාව හරහා සිදු වූ පාඩුව සුළුපටු නොවේ. ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ලබන්නේ කිසිදු ජනතාවාදී තීන්දුවක් මහ පොළව තුළ ක්‍රියාත්මක වන තත්ත්වයක් දක්නට නැත. මේ බිහිසුණු ලෝක ව්‍යසනයේ අභියස ලෝකයේ සියලුම ආණ්ඩු තමන්ගේ ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දී සිටින තත්ත්වයක් තුළ මෙරට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ඊට සහමුලින්ම වෙනස් කටයුත්තකි. ජනතාවට දැන් සිදු වෙත්තේ කොරෝනා වලින් ආරක්ෂා වනවට වඩා ආණ්ඩුවෙන් ආරක්ෂා වන්නේ කෙසේදයි කියා කල්පනා කිරීමටය. මේ මොහොතේ ආණ්ඩුව වහාම කළ යුත්තේ පුරවැසි ජීවිත සමග කරනු ලබන සෙල්ලම පසකින් තබා පවත්නා තත්ත්වය බරපතලකම් වටහාගෙන ජනතාවාදී ක්‍රියාපිළිවෙතකට වහම මාරවීම බව අවධාරණය කරමු. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක උපුටා ගැනීම අවසන්. කොරෝනා පොකුරු ඇතිවීමට පොදු ප්‍රවාහනයේද බලපෑ ඇති බවට තොරතුරු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. පළාත් අතර සංචරණ සීමා දැඩි කළත් පොදු ප්‍රවාහනය අවලංගු කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. නැවතත් පළාත් අතර සංචරණ සීමා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න බව කොවිඩ් කමිටුවත් රජයත් අපිට දැනුම් දීලා තියෙනවා. බහුතරයක් පොකුරු ඇති වෙලා තියෙන්නේ මලගෙවල්, ഘോഷණ, මඟුල්ගෙවල් ආශ්‍රිතව පොදු ප්‍රවාහනය තුලත් යම් තර්ජනයක් තියෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් තවමත් පොදු ප්‍රවාහනය අවලංගු කරන්න කියන එක අපිට කියලා නැහැ. කොවිඩ් කාර්යසාධක බලකාය නොසිටින්න මේ තත්ත්වෙ මීට වැඩිය වෙනස් වෙනවා. මේ කය කියන්න උත්සාහ කරනවා කොවිඩ් කාර්යසාධක බලකායේ සෞඛ්‍ය අංශය නැහැයි කියලා. මේක සම්පූර්ණ බොරුවක් නේ. කොවිඩ් කාර්යසාධක බලකාය කියන්නේ සියලු අංශවල අය මේක නියෝජනය කරන. හැබැයි යුද හමුදාපතිවරයා සභාපතිවරයා නිසා මේ අය මේකට පහර ගහනවා. ඉතින් ඒක විහිළුවක්. එතුමා සතුව අවශ්‍ය පිරිස් බලය සහ සම්පත් යුද හමුදාපතිතුමා සතුව තියෙනවා. ඒ සම්පත් කොවිඩ් වසංගතයේ එනතුරු භාවිතා කරුවේ නැහැනේ. දැන් සෞඛ්‍ය ප්‍රශ්න වලට හමුදාව අපි භාවිතා කරුවේ නැහැ. හැබැයි සෞඛ්‍ය අංශ කොහොමත් එන්ගේජ් වෙලා හිටියේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න.
ඒසම එංගේජ් නොවිච්ච පිරිසකුත් මේක ඇතුළත් කරලා තියෙනවා ඒ සඳහා තමයි එතුමා එකේ අපි දැනට භාවිතා කරන්නේ මේ නිරෝධායන පනත සුද්ධ හදපු පන කාලේ තියෙන එක ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා දැනට රජය සාකච්ඡා කරගෙන යන අලුත් පනතක් සම්බන්ධව ජනාධිපතිතුමාගේ නායකත්වය පාර්ලිමේන්තුවට මූලිකත්වයේ දීලා විපක්ෂයේ නායකත්වයත් මේ කමිටු වලට ඇතුල් කරගෙන කට යන්න දැන් අලුත් පනතක් ගැන අවධානය යොමු කරලා තියෙනවා ඒ හරහා මේට වඩා විධිමත් සහ සාර්ථකව මේකට මුහුණ දීමේ කියාවලිය ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ නිසා චෝදනා කරන්න හරි ලේසි හැබැයි අනිත් පැත්තෙන් රජයක් විදියට මේවා ඉෂ්ට කරන්න යනකොට විශාල වකිමක් ගන්න ඕන ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා අවශ්‍ය මොහොතේ ඇඳිරි නීතියවත් පනවන්න බැරි තත්ත්වයක් උද්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා ජනතාවට අද ඒ නිසා ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැණි බීපු ඇමතිවරේ වතුර මුට්ටි දාපු ඇමතිවරු අද කියනවා අපි එන්නත් කරනවා මේකත් දෙයියන්ට තමයි බාර දෙන්න ඕන. දෙයියන්ට බාර දෙන්න නම් ආණ්ඩුවම් උනාටද? අද ආණ්ඩුව මේක සම්පූර්ණයෙන් විනාශ කරගෙන තියෙන්නේ උද්දච්ච කම නිසා. මේවා ගැන හරි තීරණ ගන්න නැති නිසා මේ තත්ත්වයටපත් වෙලා ආණ්ඩුවගෙන රට වහන්නේ නැහැ. ඇයි රටේ ආර්ථික විනාශ වෙලා? කවුද මේ ආර්ථික විනාශ කරන්නේ? ආණ්ඩුවේ ගජ මිතුරන්. දැන් ආර්ථිකය විනාශ කරගත්ත ආණ්ඩුව ආර්ථික කළමනාකරණය වැරදි විදිහට කරපු ආණ්ඩුව අද ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා. අපි දැන් කියන්නේ ආණ්ඩුවට දැන්වත් මේකේ තීරණ ගන්න අයිතිය වෛද්‍යවරුන්ට දෙන්න. අද කිලෝමීටර ගණන් පොලිමේ ගෑස් ගන්න ඉන්නකොට කිරිපිටි ටික දෙන්න බැරුව පොඩි දරුවා අඬනකොට ගැබිනි මව්වරුන්ට ඕනේ පෝෂ්‍යදායක කිරි ටික ගන්න බැරි වෙනකොට අද ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. වගකීමක් ඇතුව කියනවා. යහපාලන රජය තියෙන වෙලාවේ මෙහෙම එකක් වුණා නම් අද දොස්තර ශාෆිගේ වඳ සැත්කම් වලට පොඩිමේ ඇරියා වගේ කාන්තාවෝ මෙහාට ගෙනල්ලා පෙළගස්සලා මේ පාර දිගේ නිදි කරවයි. හැබැයි අපි ඒ වගේ තුට්ටු දෙකට වැටෙන්නේ මේ කියපු විදියට රට හදන සෞභාග්‍ය දැක්මේ විදියට සෞඛ්‍ය ආරක්ෂිත ජනතාවක් හදන්නවත් නෙමෙයි මේ වැඩ කටයුතු කරේ මේ හැම එකක්ම කරේ මේ රටේ 69 ලක්ෂයක් ජනතාව නොමග ඇරලා කරේ ඒගොල්ලොන්ට තිබිච්ච චෝදනාවලින් ඒගොල්ලොන්ට තිබිච්ච නඩුහබවලින් නිදහස් වෙන්න විතරයි රනිල් වික්‍රමසිංහ මහතා වැනි බුද්ධිමත් දේශපාලනඥයෙකුගෙන් වර්තමාන ආණ්ඩුවට ඉගෙනගත හැකි පාඩම් බොහෝ ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය මගින් හමුදාවේ එන්නත් කරන වැඩසටහන කිසිසේත්ම අවතක්සේරු කළේ නැතයි රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමේන්ද්‍ර සිල්වා මැතිතුමාවත් හමුදාවවත් හමුදාව විසින් එන්නත් කරන ක්‍රියාවලිය සිදු කිරීම පිළිබඳවත් විචනයක් කරන්නේ නැහැ. එතුමා ඊටමත් පැහැදිලිව කිව්වේ මේකේ නීත්‍යානුකූලභාවය පිළිබඳව. මේ රටට වෙලා තියෙන ප්‍රශ්නේ මොකද තමයි? මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ ගන්න ක්‍රියාමාර්ග කරන වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධයක් නැතුව වෙන වෙන දේවල් මේ තුට්ටු දෙකේ දේවල් තමයි අගේ කරන්නේ. පිටාත ගන්න එක, ඉඹ ගන්න එක, ළමයි උසන එක, පොලව බදා ගන්න එක මේවා තමයි මේ රටේ මිනිස්සු අගය කරන මාතෘකාවන් බාට පත්වලා තියෙන්නේ. දේශද්‍රෝහී කිව්වා, ඒගොල්ලෝ දේශප්‍රේමී කිව්වා. දැන් දේශද්‍රෝහියා කරපු හරියයි දේශප්‍රේමියා කරපු හරියයි දැන් බලන්න පුළුවන් ගණනේ කරලා ඉවරලා. තව තව බොරුවට එක එක්කෙනා දාලා රනිල් වික්‍රමසිංහට පහර ගත්තන එකනේ මේක දිදු කරන්න තියෙන්නේ. දැන් තියෙන්නේ මේ දැනුම හැකියාව අවබෝධය කළමනාකරණය සහ සම්බන්ධතාවයේ තියෙන රනිල් වික්‍රමසිංහගේ චරිතයෙන් ප්‍රයෝජන අරගෙන රටේ යහපත වෙනුවෙන් ඉදිරියට වැඩ කටයුතු කරන එකයි කියන එක මම ඉතා ඕනෑකමින් සඳහන් කරනවා. රටේ පෝලිං ගස්සලා මහා සංදර්ශන පවත්වනවා. මේ එන්නත් ලබා දීමට සංදර්ශනයක් අවශ්‍ය නැහැ. මේ හැම පෝලිම කිම්ම සිදුවන්නේ දිනපතා කෝවිඩ් ව්‍යාප්ත කිරීමේ ව්‍යාප්තියක් හැටියටයි. ඇඳන් හැදුවට වැඩක් නැහැ. ඇඳන් හැදුවාම ඒක ඇඳකට අවශ්‍ය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවාගත යුතුව තිබෙනවා. එතකොට ඇඳන් හදපු ඒවා දැන් ඇඳන් ගලවන් යනවා. පුළුවන් කාලේ වැඩ අරගෙන බැරි වෙනකොට අතාරින එක මනුස්සකම නෙවෙයි. හරි හරියට මුදල් හොයලා දෙන්න නුවරේට එන දෙස් විදෙස් සංචාරකයින්ව පොණින් මොනතරම්නම් පිටේ අරගෙන යන්නේ නැද්ද? අද පිටේ ගෙන යන්න සංචාරකයින් නැති නිසා පොණින් නිදැල්ලේ නුවරේලිය සැරිසරනවා. පොණියකු ප්‍රධාන මාර්ගයකට පිවිසුනොත් දැන් අයිතිකරුට රුපියල් 2500ක දඩයක් ගෙවන්නත් සිද්ධ වෙලා. නුවරඑළියේ සංචාරකයන් රැගෙන යන පෝණීන් 50 දෙනෙකු සිටිනවා.
සංචාරකින් නැති නිසා මේ පෝනින්ට නිදහස ලැබිලා. නමුත් හාම්පුතුන් අසරණ වෙලා. නිදැල්ලේ සිටින පෝනියන් සමහර අවස්ථාවල ප්‍රධාන මාර්ගවලට පැමිණෙමින් සිටිනවා. මේ නිසා වාහන ගමනාගමනයට බාධා පැමිණුණු අවස්ථාත් ඇති වී ඇති බව අප වාර්තාකරු පවසනවා. එසේ ප්‍රධාන මාර්ගයකට පැමිණියොත් රුපියල් 2500ක දඩයක් නියම කර තිබෙනවා. එසේම පෝනියව නගර සභාව භාරයේ තබා ගන්නා සෑම දිනකටම රුපියල් 500ක අතිරේක මුදලක්ද අය කර ගන්නා බව පෝනියන් අයිතිකරුවන් පවසනවා. ආදායම් නොමැතිකම නිසා ආහාර ලබා දීමට ඇති අපහසුව හේතු කරගෙන නුවරඑළිය තුරඟ තරඟ පිටියට මෙම සතුන්ට නිදැල්ලේ සිටීමට අතහැර දැමූ බවයි අයිතිකරුවන් පවසන්නේ. තුරඟ තරඟ පිටියේ සිටින මෙම සතුන්ට ගල් ගසා මාර්ගයට එළවා මුදල් කඩා ගැනීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක බව පෝනින්ගේ අයිතිකරුවන් පවසනවා. ඊට සමහර නගර සභා සේවකින්ද සම්බන්ධ බවයි වාර්තා වන්නේ. එම චෝදනා පිළිබඳ කඩිනමින් සොයා බලන බව නුවරඑළිය නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන මහත්මිය පවසනවා. දැන් රටවටා සියත සඳහිරු සෑය චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ රැගත් පෙරහර අද පෙරවරුවේ කොරතොට රාජමහා විහාරයෙන් පිටත්ව කැලණිය රාජමහා විහාරයේ වෙත ළඟා වුණා. නව කැලණි පාලම සහ පිටරව් මාර්ගය සංවර්ධනය කිරීමට රැගෙන කෝටි 2ක වටිනාකමකින් යුත් උපකරණ සොරකම් කළ තිදෙනෙකු ග්‍රෑන්ඩ් පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායට ලද තොරතුරුකට අනුව තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි සන්තකයේ තබාගත් ගාල්ල ප්‍රදේශයේ පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්වැටිවල වටිනාකම රුපියල් 798,000කට අධික බවයි වාර්තා වන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් රාත්‍රී 9:35ට හමු වෙමු රාත්‍රී පුවත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.